வல்லா மயிலி மமலா தாட்டேஜ் வித்யாவ விலாவட வித்யாவ விதரக்கு கண்ணன லங்காவே எகவ யூடியூப் சேனல் எக்கட ஒயால ஹேமோவம ஆதரே பிரிகண்ணவா जीवत विभागे वचन देखे उत्तर देन बैने प्रभा संश्लेषण कीन वचने मेहम निर्वचने करमु प्रभा संश्लेषण यानु कार्बन डाइऑक्साइड वायु सह जलय अमुद्रव्य लेस भाविता करमि हिरुवेलिय सह हरताप्रद उपयोगी करगेन ग्लूकोस निपंदवीमय ඔයාලගෙ මූණ බැලුවම කියන්න පුළුවන් ඔයාලටේ නිර්වචනය තේරුනේ නැහැ කියලා. ඒ නිසා අපි ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව එක්ස්පර්ට් කෙනෙක්ව හම්බෙලාම මේ ගැන තවදුරටත් ඉගෙන ගමුකෝ. हेलो मिस्टर गहा मामा तो मगे बाबा लट प्रभा संश्लेषण ज्ञान किया देना ओया आई थी प्रभा संश्लेषण ज्ञान एक्सपर्ट ने ओया मैं बैलोत प्रभा संश्लेषण करने का मंद अनियो टीचर वायु गोले लबिन कार्बन डाइऑक्साइड टिकाई पसे नुरा गन्न वातुर टिकाई हीरो एलिया टाइप पिन सिद्ध वेन्न प्रभा संश्लेषण करने का मंद अने शोई नेद दारुने अने मिस्टर गहा हरी यटमा प्रभा संश्लेषण या वेन्ने को हिद कियला पिट कियला देन्न को प्रभा संश्लेषण या वेन्ने शाक पात्र वाले टीचर मगे पात्र वाले तीयनवा हरित अप्रद कियला कोल पाट कलरिंग एक एवा निसा तमाय मगे कोल कोल पाट थैंक यू वेरी मच मिस्टर गहा ඔය දැනුම අපිත් එක්ක බෙදා ගන්නට අනේ ඇත්තටම මිස්ටර් ගස් අර ඔක්සිජන් කියලා වැඩකට නැති වායුවක් ඔබතුමාලා නිපදවනවා කියලා කට කතාවක් කියනවා ඒක ඇත්තද අනේ ටීචර් ඔය සමහරක් කියන දේවල් අහන්න එපා මේ වචන සමීකරණේ බලන්නකෝ එතකොට ඔයාලට වැටහෙයි අපි कार्बन डाइऑक्साइड वायु सह जलय उपयोगी करगेन हरितप्रद आधारेण हिरुवेलिये शक्तिय समग ग्लूकोस हदनवा ए क्रियावलिये अतुरु फलयक वशयेन तमयि ऑक्सीजन हदेन्ने ऑक्सीजन कियन्ने अपि उष्म गन्न वायु ऑक्सीजन नैति वुनोत् अपि हेमोम मरणवा
ඒකනේ මිස්ටර් ගස්. ඔක්සිජන් කියන්නේ වටිනාම වායුවන්ගෙන් එකක්. ඒවා අපිට දෙන්නේ ඔයාලා. ඒ විතරක් නෙමෙයි. ඔයාලා අපිට ග්ලූකෝස් දෙනවා නේද? ඔව් ලතා ටීචර්. අපි ග්ලූකෝස් පිෂ්ඨයට හරවලා ශාක පත්‍රවල, ගෙඩිවල, මුල්වල ගබඩා කරනවා. ඒවා තමයි ඔයාලා කන්නේ. අනේ මිස්ටර් ගස් මට තේරෙන්නේ ඔයාට කොහොම තෑන් කරන්නද කියලා. මට හිතෙනවා ඔයාට උම්මා එකක් දෙන්න. අනේ ටීචර් මට එපා. මිස්ටර් ලොකු ගස් ආරච්චිට දෙන්න. එයා දවස් කීපයක් තිස්සේ ඉන්නේ හරිම දුකෙන්. මේ ඉඩම ගොඩ කරන්න යන නිසා මාව කපන්න යනවලු. මට හරිම දුකයි ඉස්කෝල නොනේ. අනේ ඔයාට උම්මා එකක් දෙන්න හිතෙනවා මට. මං එයාලට ඔක්සිජන් දෙනවා, වැස්ස දෙනවා, හෙවන දෙනවා, මුත්‍රා කරන්න ඉඩ දෙනවා. එහෙම කරලා එයාලා මාව කපන්න යනවා ඉස්කෝල නොනේ. ඒකනේ මිස්ටර් ලොකු ගස් ආරච්චි, මිනිස්සු කියන්නේ කෙලෙහි ගුණයක් දන්නේ නැති හරිම අවස්ථාවාදී ජාතියක්. එහෙම කියන්න එපා ඉස්කෝල නොනේ. අපිට කොච්චර කරදර කරා අපි ඔයාලට ඔක්සිජන් දෙන එක, වැස්ස දෙන එක නතර කරන්නේ නැහැ. ඇයි අපේ මිනිසුන්ට බැරි ගස් වගේ වෙන්න? මිස්ටර් ලොකු ගස් ආරච්චිගේ කතාව අහලා මට හරි දුක හිතුණා. ඔයාලටත් දුක හිතුණා නේද බබාලා? හොඳයි, විෂය කරුණු විතරක් නෙමෙයි අපි ධනාත්මක ආකල්පත් ඉගෙන ගන්න ඕන. අනේ මොකද පැකිය? අනේ මාව කපන්න උගුල්ලන්න එපා කියන්න. මාත් ආසයි ලොකු වෙලා මගේ මනුස්ස යාළුවන්ට කන්න උස්ම ගන්න දෙන්න. බය වෙන්න එපා පැකිය, මගේ වීඩියෝ බලන කට්ටිය එහෙම කරන්නේ නැහැ. අද පාඩම තේරුණා නේද ළමයි? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආගමක්. ගස්වැල් කියන්නේ අපේ දෙවිවරු. එහෙනම් අපි තවත් පාඩමකින් හමු වෙනතුරු බයි බයි.